2010 වසරේ ජුනි මාස 6 වෙනිදා වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා ජනාධිපතිතුමා වෙත යොමු කරන මේ ලිපිය අනුව ජනාධිපති විමර්ශන ඒකකයේ සිදු කළ පරීක්ෂණයක වාර්තාව ඊයේ විමර්ශන අනාවරණ කළා. පරීක්ෂණය සිදු කරනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාරවරයා සිදු කළ ශල්‍ය උපකරණ මිලදී ගැනීමකට අදාළවයි. පරීක්ෂණ වාර්තාවේ නිරීක්ෂණ 8ක් සඳහන් ව ඇති අතර ඉන් එක් නිරීක්ෂණයක් වනුයේ අදාළ නිලධාරීන් සිය උදර පෝෂණය අපේක්ෂාවෙන් ප්‍රශ්නගත මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඇති බව පැහැදිලිව පිරින්නට ඇති බවයි. ඒ ආකාරයට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 182ක්. වාර්තාවට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනා 5ක් එල්ල කෙරී තිබෙනවා. පරීක්ෂණ වාර්තාව ජනාධිපති ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇත්තේ 2011 වසරේ ඔක්තෝබර් මාස 15 වෙනි දිනයි. වාර්තාව සමග ජනාධිපති ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන මේ ආවරණ ලිපියෙන් කාරුණික ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අදාළ දූෂණයට සම්බන්ධ බවට හෙළිදරව් වී ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසටයි. එහෙත් එතැන් සිට සත් මාසකටත් අධික කාලයක් ගෙවි යනතුරු ජනාධිපති ලේකම්වරයාගේ අදාළ කාරුණික ඉල්ලීම සැලකිල්ලට නොගන්නා සෞඛ්‍ය ලේකම්වරයා මේ වන විට වෙනත් අමාත්‍යාංශයක ලේකම් දුරයට පත් කෙරී තිබෙනවා. අද ප්‍රතිමාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලනය වංචා දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කළා. කවුරු හරි වැරදක් කරලා තිබෙනවා නම් දඩුවම් දෙන්න ඕනේ. අපි ඒක වහන්න කැමති නැහැ කුවිලාවකවත්. ඒක අනිවාර්යෙන් කියලා මම කියලා තින්නේ. දැන් ඒක ජනාධිපතිතුමා දන්නවා, අපි හැම කෙනෙක්ම දන්නවා. නර්ස් කෙනෙක් වරදක් කරොත් දඩුවම් දෙන්න මම කියලා තියෙනවා. බය නැතිව මං කියලා දඩුවම් දෙන්න. මොකද අපිට හදන්න පුළුවන් කමන්නේ නැහැ.